आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकाशय में मम कविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल खलुवरे जरमरे सांदुदा वेनकन विदुलिय कपन्ने नह इंधन सह विदुलिय अद एदा वेल टुअस तेल टैंकी पेच्चम मै विसिपस्वनदा विशेष बहंड हा सेवा पनत देवन वर कियवीम पेबरवारी 10 पनतट एरहिव श्रीलंका नीतिज्ञ संगमय अधिकरणयट लंकावे होराट हदन वलनाशक खाबनिक पोहर होंदई कियन्न 50000 चेक पतक वांदी देनकम उपवास करन महावेली गोवेन डॉलर होयान्न श्रीलंका वृत्तियन्गे योजना कोविड आसादित गैबिनी मावरुन संख्याव इहलट बूस्ट एन्नत मागीन दरुवट हानि वन्ने नहे एन्नत गन्न विशेषज्ञ वैद्यवरुन इल्लाय दरुवंट कोविड बेलंदीमट वैडी इडकड ऐत्ते पासले नेवे देमापियन्गेन विशेषज्ञ वैद्य चन्नद सिल्वा कियाय कोविड आसादितेन वैडी संख्यावक ओमिक्रोन विशेषज्ञ वैद्य हेमंत कियाय मास 3 मार्गट पशु 900 इक्मवु कोविड रोगेन बाल सिमेंत निसा अनागते गोड नगिले हिस मतट वैटेद प्रथमेन देशीय पुआल अपे राटट तेल गेन नैव पीटत वराये साथी गना नवता ताबानट सिद्धुव तिबेनवा ए तेल संधा गेवन्न डॉलर हिंग निसाई हैबै इंदन नैव मुहुदे नतर करल तीन हैम दवसकटम प्रमाद गास्तु गेवन्न वनवा पासुगे नवंबर मासे सीट मेदक्वा इंदन नैव वलट गेवु प्रमाद गास्तु डॉलर लक्ष हायकटात वेडी ඒ කියන්නේ රුපියල් කෝටි 12ක් පමණ වෙනවා. ඇත්තටම ප්‍රමාද ගාස්තු පිටුපස ඇත්තේ මාෆියාවක්ද? රටට ඩොලර් හිඟ බව ඇත්ත. ඩොලර් අහසින් වැටෙන්නේ නැති බව අප දන්නවා. ඩොලර් නැති නිසා අද අපට මුහුදට දත නියවන්න වෙලා. මේ දවස්වල කොහොමත් මුහුදට දත නියවගෙන තමයි ඉන්නේ. ඒ තෙල් නැව් වෙනකන්. අපේ රටට ඉන්ධන ගෙනෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොර තෙල් විදිහට ගේනවා. අනික පිරිපහදු කළ ඉන්ධන ලෙස ගෙන්වීම. බොර තෙල් ගෙනාවාම සපුගත් ස්කන්ධෙදි පිරිපහදු කරනවා. එවිට පෙට්‍රල්, ඩීසල් පමණක් නෙවෙයි භූමි තෙල් අවශ්‍යතාවයත් සපිරෙනවා. එසේම ගුවන් යානා ඉන්ධන, දැවි තෙල් සහ තාර ලවා ගන්නත් පුළුවන්. හැබැයි සපුගත් ස්කන්ධ තෙල් පිරිපාදුව තාම වහලා. මේ වැස්සුවේ දෙවනි වතාවට පළමු වතාවට වැස්සුවේ පසුගිය නොවැම්බරේ ඒ බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති වූ නිසා දැන් නැවත ජනවාරි 3 වෙනිදා වහලා දැම්මා ඒත් බොරතෙල් ගෙන්වන්න ඩොලර් හිඟ නිසා වහලා දාන එක ලේසි හැබැයි යලි විවෘත කරන්න කාලය සහ තවත් මුදල් වැය වෙනවා දැන් ඒ නිසා අද ඍජුවම පිරිපහදු ඉන්ධන ගෙන්වන්න සිද්ධ වෙලා පසුගිය දිනවල ඉන්ධන නැව් 3ක් ගොඩබා ගත්තා ඒ ඉතා අමාරුවෙන් ඩොලර් ගෙවලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ධන නැව් අපේ වරායට ඇතුළු වෙනකොටම ගෙවන්න ඩොලර් නැත්නම් ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීම. ඒක හරියට කොරේ පිටට මරේ වගේ වැඩක්. ඉන්ධන නැව් ආවහම ගෙවන්න ඩොලර් නැති නිසා පිටත වරායේ නැංගුරම් ලාගෙන ඉන්නවා. ඉන්පසුව නැව් පිටත වරායේ ඉන්න දවස් ගානටත් එක්ක ප්‍රමාද ගාස්තු ගෙවනවා. ඒ ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීම පිටපස ඇත්තටම බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්න කළ යුතුමයි. පසුගිය නොවැම්බරේ සිට මේ දක්වා ඉන්ධන නැව් වලට ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් ලක්ෂ 6ක් පමණ කනජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම තෙල් ගේන්න පෙර ඩොලර් තියනවාද කියලා බලන්නේ නැතිව ඉන්ධන නැව් ගෙන්වීම පිටුපස මෙතෙක් තිබුණේ ප්‍රමාද ගාස්තු හරහා යම් කොමිස් මුදලක් අත යට හුවමාරු වීමද කියලා ප්‍රශ්න කළ යුතුමයි. ඒ වගේම අපේ රටට එන ඉන්ධන ගොඩ බාන්න ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් උසර කෙයියාවේ පිටත බෝයාව. අනික කොළන්නාව ඩොල්ෆින් ගැටිය. මේ ස්ථාන දෙක විතරමයි ඉන්ධන ගොඩ බාන්න පුළුවන්. සමහර ඉන්ධන නැව් ගෙන්වුවේ කිසිදු සැලැස්මක් ඇතිව නෙවෙයි. මේ ඉන්ධන ගොඩ බාන ස්ථාන දෙකම කාර්යබහුල වුණා. එවිට නැව් නිකරුණේ නවතා තබන්න වුණා. ප්‍රමාද ගාස්තු ඩොලර් වලින් ගෙව්වා. අප කඩේකට ගිහින් යමක් මිලදී ගන්න පෙර අතේ සල්ලි තියෙනවද කියලා බලනවා.
තෙල් නැව් ගෙනල්ලා ඩොලර් හොයනවට වඩා ගේන්න පෙර ඩොලර් තියනවාද කියලා බලන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් අපට කියන්න වෙන්නේම මේ ප්‍රමාද ගාස්තු පිටුපස යම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. महाबैंको अधिपति अजित निवाल कब्राल पेहदिलियो माध्य प्रकाश कर नव गेंड इससे लाई डॉलर होया गांडो ने नव इंधन गेनाल निमे सल्यु होया අටවෙනි දත් නැවක්කෙනව ඩීසල් නවවෙනි දත් නැවක්කෙනව ඩීසල් 11 වෙනි දත් නැවක්කෙනව පෙට්‍රල් 12 වෙනි දත් නැවක්කෙනව ගුවන් යාන පැහැදිලිද සැලසුමක් නැහැ කියන්නේ ඇයි මේ අර්බුදයක් තියෙන වෙලාව ඩොලර් නැති වෙලාවේ ඩොලර් නැව් ඒජන්ට්න්ට දීලා කාගේ කාගේ කොමිස් ව්‍යාපාර තද කරන්න නෙමෙයි ඉන්න ඕනේ මොකද මේ නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවමින් ජාවාර්ම අතීතයේදී බරපතල විදිහට සිදු වුණා වගකීමෙන් කියන්නේ යහපාලෙන් ඩී ඉස්සල මුතු රාජ වෙල ගබඩාවේ මෙක්ටිට්ටොන් 3000 කාර් දහ බෙදන්න පුළුවන් කම මුතුරාජ වලට ගහනවා මුතුරාජ ලිංගෙර ඒ නැව ඇදලා පෙට්‍රල් නැව ගන්නවා ඩොල්ෆින් එකට ඒකෙන් දවස් දෙකක් තුන කොලොන්නාවට ගන්නවා ආපහු ඒ නැව දිනවා ආපහු යනවා මුතුරාජිල් ආපවර මුතුරාජ නැව මෙතන ඒ වෙනුවෙන් ඩුවෙල් බර්ත් කියන කියන්නේ දෙපැත්තකට නැව හැසුරන්න වීම මත නැව් සමාගම් වලට වැඩිපුර එක නැවකට ඩොලර් 50000ක් ගෙවන්න වෙලා තියෙනවා රටක් පවත්වාගෙන යාමට ඉන්ධන වගේම විදුලියත් අත්‍යවශ්‍යයි. ඉන්ධන ගන්න සල්ලි නැහැ කියලා බරකරත්ත යුගයට අපිට යන්න බෑ. ඒ වගේමයි විදුලිය නැතිව කර්මාන්ත ශාලා පමණක් නෙවෙයි රටක් සාමාන්‍ය විදිහට ඉදිරියට යන්නෙත් නැහැ. විදුලිය කප්පාදු කරන්න කාලසටහන් හදන්න නෙවෙයි අපේ රටට බුද්ධිමතුන් අවශ්‍ය. පැය 24ම රට අඳුරේ තියන්නේ නැති රටක් හදන්න බුද්ධිමතුන් විශේෂඥයින් අවශ්‍ය බවයි ජනතා මතය. මේ අතර එළඹෙන සඳුදා දින තෙක් විදුලිය කපන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම අද පැවසුවා. දැන් අපිට කළුවරේ චරමරේට මුහුණ දෙන්න වෙලා. මීට වසර කිහිපයකට පෙරත් පැය ගණන් විදුලිය කප්පාදු වීම සිදු වුණා. හොඳට ඉරපායන ඇතිවෙන්න හුලන් හමන රට වටේම මුහුද තියෙන රටක් ශ්‍රී ලංකාව. එක් කරුමේක මහත අපේ සමහර ඉංජිනේරුවන්ට දේශපාලඥයින්ට සභාපති වරුන්ට පේන්නෙම ගල්ලඟුරු බලාගාර සහ ඩීසල් බලාගාරයි. එනිසා දැන් ඩොලර් හිඟියත් එක්ක ඉන්ධන හිඟයකුත් ඇති වෙමින් තිබෙනවා. අද අපේ රටේ විදුලි බලාගාර වැඩි හරියක් දුවන්නේ ඉන්ධන වලින්. එය 65%ක පමණ ප්‍රමාණයක්. පුදුමය කියන්නේ නිදහසින් වසර 73ක් ගෙවිලත් පුනර්ජනනීය විදුලි බල උත්පාදනය තාමත් 2%ක් පමණ වෙනවා. මේ දිනවල ජල විදුලි බලයත් අඩුයි. ඒ වර්ෂාව නැතිකම නිසායි. බොහෝ විට අප්‍රේල් මාසයේ වන තෙක් ප්‍රධාන ජලාශවල ජල දහරිතාව අඩු වෙන්න පුළුවන්. එවිට විදුලිය කප්පාදු කරන්න සිද්ධ වෙනවා. නොරොච්චෝලේ බලාගාරයත් කොයි වෙලෙත් බිඳ වැටෙනවා. රටේ තියෙන බලාගාර මාරුවෙන් මාරුවට තට්ටු මාරු විදිහට බිඳ වැටෙනවා. සමහර ඒවා එපා කියද්දී අක්‍රිය කරනවා. ඊයේ දින කැලණි තිස්ස බලාගාරයේ පවතින සෝජීට්ස් බලාගාරයත් අක්‍රිය කලේ නඩත්තු කටයුත්තක් බව පවසමින් අද මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ අද සිට විදුලිය කප්පාදු කරනවාද නැද්ද කියන තීරණය ප්‍රකාශ කිරීමටයි. ඒ අනුව එළඹෙන සඳුදා දින තෙක් විදුලිය කපන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම අද ප්‍රකාශ කළා. දැන් මහජන උපයෝගීතා කොමිසම සිටින්නේ අපිට විදුලිය කපන දවස පෙන්වා දෙන්න. විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ණයයි. එය බිලියන 91ක් ණයට තෙල් දෙන්නේ නැහැ කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට තර්ජනය කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන සමාගම් තර්ජනය කරනවා. ඒ ඩොලර් නැත්නම් තෙල් දෙන්නේ නැහැ කියලා. දෙගොල්ලෝම අන්තිමට ජනතාවට තර්ජනය කරනවා. ඒ විදුලිය කපනවා කියලා කියන්නේ නැතිවම සමහර ස්ථානවල පැය ගණන් විදුලි කප්පාදු වීම සිදුවනවා. විදුලි කප්පාදුවක් සිදුවනවා නම් ඊට කාලසටහනක්ද ප්‍රකාශ කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළා. අපට කියන්නට ඇත්තේ විදුලි කප්පාදු කරන්න කාලසටහන් හදන්න බුද්ධිමතුන් අවශ්‍ය නැති බවයි. ඒ වගේ කාලසටහන් හදන්න ළමේකට දෙන්න
එම දරුවන් විදුලිය කපන කාල සටහනක් හදලා දේවි මේ රටට අද අවශ්‍ය පැය 24ම විදුලිය දෙන්න පුළුවන් බුද්ධිමතුන් ඉංජිනේරුවන් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් රටට අවශ්‍ය විදුලිය කපන්නේ නැති ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන් බුද්ධිමතුන් සහ වැඩකාරයින් හතර අතේ ඩොලර් සිංගමන් යදින අපිට මෙහෙම ගියොත් විදුලියත් වෙන රටකින් ගන්න වේවිද විදුලිය කපන්න විශේෂඥ කොහොමත් ඕන්නේ හැබැයි මේ විදිහට රටපාලනය කරන්න නායකයෝනිත් නැ මේ නායකව අවශ්‍යත් නැ අපිට කියන්න තියෙන ඒගොල්ලෝ විදුලිය කපන්න විශේෂඥ හොයනවා නම් රටපාලනය කරන්න මේ වගේ නායකවරුත් නැ පිටකොටුවේ ඉන්න මේ නාට්‍යාලේ මිනට පුළුවන් ඊට වඩා හොඳට දේවල් කරන්න මේ රට වෙනුවෙන් අපිට තේරෙන විදිහට මේ ඔක්කොම විනාශ කරලා මුළු රට පහිනවා වගේ එකක් තමයි දැනෙන්නේ කරන්ට් එක කපන්න නම් විශේෂඥ ඕනේ නැ කරන්ට් එක හරියට නිසාකාර ගෙනියන්න විශේෂඥ ඕන ඒ නැති එකද වෙලා තියෙන්නේ අපි අනවශ්‍ය පවර් කට් එකක් එක දිගට ප්ලෑන් කරලා මේ වැඩ කරගෙන ගියා නම් පවර් කට් එකක් එන්නේ හැම දෙයකටම විශේෂඥ දානවා දැන් කොමිෂන් එකක් දෙලා කොමිෂන් එක ප්‍රතිඵල ආවම ඒකත් විභාග කරන තව කොමිෂන් එකක් දාන ඒ වගේ හැමදාම කල් මරන ප්‍රශ්නේ කල් මරන විතරයි ඒගොල්ල මොලකාරය වෙන්නේ නේ නෑ කරන්ට් එක පවත්වාගෙන යන එක තමයි හොඳ හැමදාම තියෙනවා නම් කරන්ට් එක හොඳයි කියලා තමයි අපිට ඕන මිනිස්සු මිනින දුක ගැන ප්‍රතිපත්තියක් නෑ රටේ ආණ්ඩුවක් නෑ වගේ මම හිතන්නේ අෆ්ගනිස්තානෙට පස්සේ ආණ්ඩුවක් නැති ලෝකේ එක රට වගේ පේන කරන්ට් එක සාමාන්‍ය විදිහකට කපන්න ඕනේ රැට උයන වෙලාවටමනේ යන්නේ ඒකනේ ප්‍රශ්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියානු සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එරෙහි පෙත්සම මැයි මාස 25 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංවර්ධනය ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම සමග එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලයක් නැති බවයි පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ කිය සිටියේ. මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දමමින් අත්නොමතික ලෙස අත්සන් කළ කිවිසුමක් බව පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන ස්වාමින් වහන්සේලා සහ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලෙ උදිත හිමියන් මෙහි පෙත්සම් කරවනුයි ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් බලශක්ති ඇමති උදේ ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් වග උත්තර කරුවන් ලෙස නම් කර තිබෙනවා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ප්‍රකාශ කරේ තමා සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ඒ අනුව අදාළ සීමිත විරෝධතා මාර්තු 11 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළා ත්‍රිපුත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යලි සලකා බැලීම මැයි මාස 25 වනදා කැඳවන ලෙසත් නියෝග කළා මු르දු ප්‍රනාන්දු යසන්ත කොඩාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණා ඒ විරෝධය අද අපිට අස්මනා අපිට පේන තියෙනවා දැන් මේ කතා කරන මොහොතේ අපේ රටේ බරපතල ලෙස ඉන්ධන අර්බුදයක් තියෙනවා ඒ වගේම විදුලි බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒතර මේ ප්‍රශ්න දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ මේ බලධාරීන්ගේ මේ දේශප්‍රේමී නොවන මේ ජාතික සම්පත් කුණුකොල්ලේට දන් දීමේ විකිණීමේ බදු දීමේ ක්‍රියාවලිය නිසා මේ සම්පත අපට තිබුණා නම් මේ විදුලි අර්බුදයක් හෝ මේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්නේ මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 68ක කළමනාකරණය හිමිවැත්තේ ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමටයි එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ බලශක්ති ඇමති උදේ ගම්මන්පිල අතර හමුවක් සිදුව තිබෙනවා ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නව සමාගමේ සභාපති ධූරය සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේරත්න මහතාම පත් කර තිබෙනවා මනෝජ් ගුප්තා අසීම් භාර්ගව රාජේෂ් බගත් ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් අධ්‍යක්ෂක වරුන් ලෙස පත් කර තිබෙනවා. තහනම ඉවත් කළත් රටේ රසායනික පොහොර වල්නාශක හිඟයි. මේ නිසා ව්‍යාජ වල්නාශක නිෂ්පාදනය කරලා බොරදියේ මාළු බාන තත්වයක් රටේ ඇති වෙලා. මේ අතර වන්දි දෙනකල් උපවාසය අතහරින්නේ නැහැ කියලා මහවැලි ගොවීන් පවසනවා. කාබනික පොහොර හොඳයි කිව්වොත් 50,000ක චෙක් දෙන ජාවාරමකුත් දැන් රටේ ක්‍රියාත්මකයි. මේ පොහොර ඇත්ත කතාව රජය දුන්නු පොහොර දාලා වගාහානි වුණොත් වන්දි දෙනවා කියලා රජය කිව්වත් ඒ දෙනවයි කියපු වන්දිය දෙනතුරු මහවැලි සීකලපේ ගොවින් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා. අද තෙවන දිනටත් උපවාසය ක්‍රියාත්මකයි. හෙට්ටියාරයකට කොච්චර වන්දියක් දෙනවද? කෘෂිකර්මයේ මේතුමා දෙය කියපු එක නෙවෙයි, හවස කියන්නේ. හවස කියපු එක නෙවෙයි, හෙට උදේ කියන්නේ. හීනෙන් නැගිට පුජ්‍යලෙක් විදිහට එතුමා හැදිරෙන්නේ. ඒ නිසා ලමුණාංශේලාගේ මේ කතා අපිට විශ්වාසයක් තියන්න බෑ. ආණ්ඩුව හොඳට මතක තියාගන්න. උඹලගේ වැඩ හරියට වළං කඩේට පෙන්නේ
කාබනික වගාව හොඳයි කියලා කිව්වොත් සල්ලි දෙන ජාවාරමුකුත් ක්‍රියාත්මකයි කියලා. මින්නේරිය ගොවි ව්‍යාපාරයේ කවුඩුල්ල LB 9 ප්‍රදේශයේ ගොවීන් පවසනවා. දැන් වැඩ පිළිලක් එනවා. අපි හොයාගෙන ආවිල්ලා රුපියල් 50000ක චෙක් එකක් දීලා කියනවා. දැන් මේ කොම්පෝස්ට් හොඳයි. රුපියල් 50000 චෙක් එකක්. ඒ චෙක් එක අරන් ඔයා කියන්නලු ආපහු මේ මේක සම්පූර්ණ නෑ නෑ මහත්තයෝ අපිට මේවා ඉතින් කියන්න කරන්න කියලා තියෙනේ වනේ කියලා ඒ මිනිස්සු ආපහු හරලා ගියා එන්න වානේ. මේ ඕම තමයි කොම්පෝස්ට් හොඳයි හොඳයි කිය කියා යවනවා. තහනම ඉවත් කළත් රසායනික පොහොර වල්නාශක කෘමිනාශක රටේ හිඟයි. මෙවැනි තත්වයකදී ව්‍යාජ ලෙස සකසන ලද වල්නාශක නිෂ්පාදනාගාරයක් ඊයේ රාත්‍රියේ වැටළුවා. කොට්ටාව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ වල්නාශක නිෂ්පාදනාගාරය ඉන්දියාවේ නිෂ්පාදනයක් ලෙස නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන්ට අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොහොර නැතුව දුක කියන ගොවියා ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. ගොවියෝ දුක ගැන කියනකොට බලන්නකො සැබවින් මූනේ දුක තියෙනවද කියලා හරි ප්‍රීතියෙන්නේ අපිට පොහොර නැ මේ අස්වැන්න අඩුයි කියලා හරි ප්‍රීතියෙන් උද්දාමින් තමයි මයික් ටික ඉස්සරහා කියන්නේ. හොඳට රටේ ඇවිදලා බලන්නකො කාබනික වගාවන් වලින් සාර්ථක වෙච්ච වී අස්වැන්න ඕන තරම් තියෙනවා. මාස 3හමාරකට පමණ පසු දෛනික කොවිඩ් රෝගීන් 900 ඉක්මවා ඊයේ දින වාර්තා වුණා. හඳුනාගත් රෝගීන් අතරින් වැඩිම පිරිසක් ඔමික්‍රෝන් වෛරසය ආසාදිතින් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් ආශ්‍රිත මරණ 23ක්ද අද වාර්තා වුණා. දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් 70න් 63කම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ අතර හඳුනා ගන්නා රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලින් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ වන විට බහුතරයක් අපේ හමුවන රෝගීන් ඔමික්‍රෝන් ආසාදිතයෙන් වන්නට පුළුවන් කියලා නියදි පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා. ඒකත් එක්ක විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. පාසල්වල දරුවන් අතර රෝගය වැළදිච්ච බවට සාධක තිබුණත් ඒ විශ්ලේෂණය කිරීමේදී විශේෂයෙන්ම දක්න ලැබෙන කාරණේ තමයි ඒ දරුවන්ට නිවස තුල හෝ වෙනස් ස්ථානයකින් තමයි මේ රෝගය වැළදිලා තිබෙන්නේ. විශේෂයෙන්ම වැඩිහිටියන් ගෙන් තමයි පවුලේ සමීප කෙනෙක්ගෙන් තමයි මේ රෝගය දරුවන්ට වැළදී තිබෙන්නේ. ඒ නිසා අඩු ගානේ දරුවන් ගැන සලකලා පාසල් පද්ධතිය නැවත ආරම්භ කළ මේ සාමාන්‍ය පද ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය බාධා සිදු නොවී ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවයේ ප්‍රධාන වශයෙන් දරුවන්ට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීම විශේෂයෙන්ම එහි යුතුකමත් පවතින්නේ දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපි සියලු දෙනා මතේ. විශේෂයෙන්ම මේ ගර්භණී කාන්තාවන් අතර ඉතාමත්ම ශීඝ්‍ර ලෙස කොරෝනා ආසාදිත මවවරුන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ මවවරු උනරෝගය තියෙනවා නම් වහාම ළඟම තියෙන රෝහලකට පැමිණිලා ඒ ගැන පරීක්ෂාවක් කරගත්තොත් ගර්භණී මවවරුන්ට ඉතාමත්ම හොඳයි කියන පණිවිඩයක් අපිට දෙන්න පුළුවන්. බූස්ටර් එන්නතෙන් තමන්ගේ කුස තුළ සිටින බබාට හානියක් වෙනවා කියලා තාම වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි වලින් ඔපෙරා නැහැ. ඒ නිසා මේ ගැන බයක් ඇති කරගන්නේ නැතුව මේ එන්නත ලබා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. COVID-19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කළා. මෙම නව මාර්ගෝපදේශ අනුව ගත වූ මාස 6ක කාලය තුළ COVID මර්ධන එක් එන්නතක් ලබාගෙන COVID ආසාදනයේ වූ සංචාරකින් දිත්ත පුරවැසිභාවයේ හිමි පුද්ගලින් ඇතුළු සෑම සලකුණු ලබන්නේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් ලෙසටයි. එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ හරහා සිදු කෙරෙන PCR පරීක්ෂණයේදී CT අගය 30ට අඩු පරීක්ෂණ වාර්තා හිමි සංචාරකයන් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක් නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපළින් බැහැරට යා හැකි වෙනවා. මීට අමතරව සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ දෙමාපියන් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු දරුවන් සම්පූර්ණයෙන්ම COVID පරීක්ෂණ වලින් මුදා හැර ඇති අතර වයස අවුරුදු 12 18 අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන්ද සිය දෙමාපියන් සමග බැහැරට යාමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ බරපතල විදේශ විනිමය අර්බුදයකට මැදි වෙලා. මේකෙන් ගොඩ එන්න නම් ඉතාම ඉක්මනින් විසඳුම් අවශ්‍යයි. තියෙන විසඳුම තමයි රට තුලට ඩොලර් ගේන එක. රටේ තියෙන විදේශ සංචිත ඉහළ නංවන එක. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා වෘත්තියන්ගේ සංගම් සංවිධානය පත් කළ කමිටුව යෝජනාවලියක් ඉදිරිපත් කළා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
රටක ශක්තිමත් ආර්ථිකයක් පවත්වා ගැනීමේ ප්‍රධාන පුරුකක් තමයි විදේශ විනිමය වර්ධනය. නමුත් මේ වෙද්දී අපේ රටේ විශාල විදේශ විනිමය අර්බුදයක් ඇති වෙලා. මේ ගෙබිලා යන්නේ අපේ රටේ ආර්ථිකය අඩියටම වැටුණු කාලවකවානුවක්. මේ ප්‍රශ්නෙන් ගැලපෙන්න නම් අපි රට තුළට ඩොලර් ගේන්න ඕනේ. මේ සඳහා සුදුසු විසඳුම් ඉදිරිපත් කරන්නයි ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සංගම් සංවිධානය කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුව මගින් කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ආනයනික භාණ්ඩ මිලදී ගැනීමේදී පසු ගෙවුම් ක්‍රමයක් අනුගමනය කිරීමයි. එසේම නිමි ඇඳුම් කර්මාන්තයට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයයි යෝජනා කර තිබෙනවා. මිත්‍ර රටවල් හා සාකච්ඡා කොට නව රැකියා කෝටා ක්‍රම ලබා ගැනීම තවත් යෝජනාවක්. විදේශ රැකියාවල නියුතු වුවන්ට විශේෂ සහන ලබා දීම ඇතුළු යෝජනා 17ක් ඉදිරිපත් කර තිබෙනවා. සමහර වෙලාවට මේ අපි යෝජනා කරපු යෝජනා මේ වෙලාවට ක්‍රියාත්මක වෙනවා ඇති. අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට we are not looking at credit for what we have done. We are doing this for the country. It's our duty to do this for the country and we are happy to do this. අපි ඒ යථාර්ථය තුළ අපි හිතනවා යම් කිසි දෙයක් වෙනවා. අපි කියන්නේ මේක එක තැනකින් නැවතිය යුතු නෑ. අපි ක්‍රෙඩිට් ලයින් එකක් ගත්තා නම් අපිට ඒක ගෙවන්න පහසුකම තියෙන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඕන නම් මේ අපි යෝජනා කරපු දැන් මේ අනිත් යෝජනා සියල්ලම යම් කිසි විදියකින් කෙරෙන්න ඕන කියන බලාපොරොත්තු තියෙනවා. අද බරපතල සිමෙන්ති හිඟයක් පවතිනවා. ඒ අතර විදේශ රටවලිනුත් සිමෙන්ති ආනයනය කර තිබෙනවා. නමුත් අද සමහර සිමෙන්තිවල තත්ත්වය පිළිබඳව බරපතල සැක මතුවේ ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් කරුවන්ගේ සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසනවා. සෙන්ට්‍රල් හයිවේ එක යනවා, මොරටුව වෙරළබඩ මාර්ගයේ යනවා. ලංකාවේ පාලම් 8000ක් ඉදිවෙමින් පවතිනවා. ඉතින් මේවට අත්‍යවශ්‍ය භාණ්ඩ යකඩ සිමෙන්ති. මේවා නැතුව කොහොමද මේවල ප්‍රෝග්‍රස් පෙන්වන්නේ ආයතනවලට? පාරිභෝගික අධිකාරියට මිල පාලනයක් ඇති කරගන්න ඕනේ. දේශපාලන අධිකාරිය විසින් නියෝගයක් නිකුත් කරන්න ඕනේ. දේශපාලන අධිකාරිය මේක අතහැරියට පස්සේ පාරිභෝගික අධිකාරියත් මේක අතහැරලා තියෙනවා. ඉතින් මේ එහෙම මෙහෙ රටක සෙල්ලම් කරන්න බෑ. සිමෙන්ති යම් මිලක් නියම කරලා තියෙනවා දේශීය නිෂ්පාදනයේ සිමෙන්ති වලට 1375යි කියලා. ආනයනය කරන සිමෙන්ති වලට ඒ ආනයන කරුවන් විසින් මිලක් නියම කරගෙන තියෙනවා 1575යි කියලා. 1375ට සහ 1575ට සිමෙන්ති කොහෙද තියෙන්නේ? මටත් විශ්වාසයක් නැහැ මේ එන සිමෙන්ති ප්‍රමිතිය පිළිබඳව ඉදිරියේදී මේ ගොඩනැගිලි වල එන මොනවාරි යම් ප්‍රශ්නයක් ආවොත් ඒවට වග කියන්නේ කවුද? මෙට්‍රික් ටොන් මිලියන 3ක අඩුවක් වෙළඳ පොළ තුල මේ වෙනකොටත් තියෙනවා. දේශීය කර්මාන්ත නිෂ්පාදනය සිමෙන්ති හැල මිලකට වෙළඳ පොලේ නිකුත් වෙනවා. අපිට සැකයක් තියෙනවා මෙච්චර හිගයක් ඇති වෙන්න හේතු මොනවද කියන එක මෙච්චර සිමෙන්ති ආනයනය වෙනවා නම්. විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පෙබරවාරි මාස 10 වනදා පැවැත්වෙන බව රජයේ නිවේදනය කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. සමගි ජනබලවේගය සහ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයද ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළා. එහි ඇතැම් වගන්ති මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල කප්පාදු කර ඇති බවටයි අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්වල සඳහන් වන්නේ. එසේම පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතලද කප්පාදු වන බවට පෙත්සම්කරුවන් අධිකරණයට දන්වා තිබෙනවා. රජයේ ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම් පතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් රජීව් අමරසූරි යන මහත්වරු මෙම පෙත්සම් ඉදිරිපත් කළා. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බලය සහිත ජනමත විචාරණයක් අවශ්‍ය බවයි පෙත්සම්කරුවන් පවසන්නේ. සමගි ජනබලවේගය සහ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති 13ක්ම අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් පෙන්වා මේ අතර මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම පෙබරවාරි 10 වෙනිදා සිදුවන බවයි රජයේ නිවේදනය කරන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්.
මේ එළඹෙන අගෝස්තු මාසය ඉතර යනකොට මේ ආණ්ඩුව තුනට කැඩෙනවා මේ ආණ්ඩුවේ සිරිසේන මහත්තයයි වාමාංශික රැළයි එක කණ්ඩායමකට යන්න පුළුවන් දසිල් රාජපක්ෂ මහත්තයා හිතන් හිටියේ එතුමගේ ගෝලය කියලා හිතන් හිටපු 50කට වැඩිය සෙට්ටයක් මේ පැත්තට අනිවාර්යයෙන්ම එනවා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුවේ 3 දෙනයි සතුටින් ඉන්නේ ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝයි රෝහිත අබේ ගුණවර්ධනයි මේ මහින්දානන්ද අලුත්ගම ඊළඟට කටුකන දෙ 3 දෙනෙක් ඉන්නවා පිස්සු කුට්ටිල වගේ කට් ඒ කීප දෙනා ඇරුණාම ඉතුරු සියලු දෙනා මේ ගොල්ලන්ගේ එලියට එනවා ඒක ගලේ කෙටුවා වගේ ෂුවර් ලියලා තියාගන්න දූෂණ විරෝධී කමිටුවේ ප්‍රබලම සමාජිකයා බවට පත් උනේ කවුද අනුරු කුමාර් දිසානායක සහෝදරයා රංජන් රාමනායක අද හිරේ ඉන්නෝ නම් ඒකටත් වගේ කියන්න ඕනේ අනුරු කුමාර සහෝදරයා අනුරු කුමාර් දිසානායකට වෙනම ඔෆිස් එකක් තිබුණා අරලීගහ මන්දිරේ එදා මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ආණ්ඩුව පිහිටවන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රජ වෙන්න ඔය ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කොහොමද අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් මේ සෑම දේශපාලඥයෙක්ම වගේ කියන්න ඕන අපි වගේ කියන්න ඕනේ නැහැ කියලා කොහොමද අනුරු කුමාර් දිසානායක කියන්නේ හත වශයෙන්ම අපි කවුරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ පක්ෂ නායකත්වයේ විසින් කිසිම හේතුවක් නැතුව අපිව ඉවත් කරලා තියෙනවා වර්තමාන නායකයා තමන්ගේ බලය අයිති විදිහට පාවිච්චි කරමින් කිසිම විමසීමක් කරන්නේ නැතුව කිසිම රැස්වීමකට කැඳවන්නේ නැතුව මම පමණක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳපු ජේෂ්ඨ නායකයන් පිරිසක් කපලා දාලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට බෙදන්න කටයුතු කරපු කෙනා තමයි වර්තමාන නායකතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුමට පක්ෂය පිළිබඳව උමනාවක් නැහැ සමහර වෙලාවට සමහර දේශපාලන ව්‍යාපාර සමුළු කියලා කියනවා අපි තමයි අලුත් අපි තමයි අලුතෙන් බලය ඉල්ලන්නේ හැබැයි එහෙම කියපු අයත් විවිධ පරිවාස සහවාස හවුල් ආණ්ඩු ඇමතිකම් ධර්මින් කටයුතු කළා රට පුරා මේ සමුපකාර ප්‍රාදේශික දාන වගේ පොට් සිටි හදන්න කතා කරනවා නම් මට හිතන්න තියෙන්නේ එක්කෝ පළවෙනි එකේ රස හොඳට දැනලා තියෙනවා එහෙම නැත්නම් මේක රටේ ජනතාවගේ ඇත්ත හදගස්ම තේරුම් ගැනීමට නොහැකි ස්නායු ආබාධයකින් පෙළෙන දැන් ලෝකේ රටවල් ණය දෙන්නේ නැහැ ඉතුරු වෙලා තියෙන නම් ඔප්ෂන් දෙකයි මුදල් අච්චු ගන්නයි අනිත් පැත්තේ විකුණන්නයි ඔයාලා දන්නව ගම්වල තිබුණ පරණ වලව් ඔය පරණ වලව් වලට තිබුණ මහා දේපල ඔය වලව් වල හිටියා නාස්තිකාර මදාවිකාර සල්ලාල බේබදු පුත්තු ඒ පුත්තු මොකද කරේ ඒ ඊඩම වික්ක සල්ලාලේ ගමේ ගියා රබර් ඊඩම වික්ක බූර්ව ගැව්වා කුරුඳු ඊඩම වික්ක උඹුර වික්ක රූස ගස් කපල වික්ක වලව් වල තිබ්බ දේපල වික්ක දැන් තියෙන්නේ බිත්ති හතර විතරයි අපි හදවතින් කඩා වැටෙනවා මිනිස්සුගේ තියෙන අමාරුකම් කොහොම හරි රටක් විදියට මේ ලෝක වසංගතය ලෝක ව්‍යසනය අපේ ජීවිත බේරුණා හැබැයි අපේ ආර්ථිකය කඩන් වැටෙනවා මේක අනිත් පැත්තට අපිට කරකෝ ගන්න අපි කවුරුත් එක්ක අදිෂ්ඨානශීලීව කටයුතු කරගෙන යමු සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සෝදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න